ඉංජිනේරු තාක්ෂණයේ ඇදහිය නොහැකි දියුණුවක් පෙන්වමින් බොස්ටන් ඩයිනමික්ස් ඇට්ලස් සමාගම විසින් මෙම සුපිරි ගණයේ රොබෝවරුන් නිෂ්පාදනය කොට තිබෙනවා. මෙම නිපැයුම තුළින් ඉංජිනේරු තාක්ෂණයේ ඇති අපූර්ව දියුණුව පිළිබඳව පුළුල් අදහසක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ නිර්මාණය හරහා ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමටත් බොස්ටන් ඩයිනමික්ස් සමාගමට හැකියාව ලැබිලා තියෙනවා. මෙම රොබෝ යන්ත්‍රයේ උසින් මීටර් 1.5ක් ද බරින් කිලෝග්‍රෑම් 80ක් ද බර ඇතිවන අතර මනුෂ්‍ය ශරීරයේ තිබෙන චලනයන් සිදු කිරීමේ හැකියාව මෙයට පවතිනවා. මෙහි ඇති හයිඩ්‍රොලික් ඇකියුවේටර් සෙන්සර් මගින් ශරීරයේ තුල සමබරතාවය පවත්වාගෙන ඇවිදීමේ හැකියාවක් මේ රොබෝ යන්ත්‍රයට පවතිනවා. තරප්පු පෙළවල් නැගීමට මෙන්ම බාධක ඔස්සේ දිවීමටත් මෙයට අපූර්ව හැකියාවක් තියෙනවා. මෙම රොබෝ යන්ත්‍රයේ සතුව ලයිඩර් සහ ස්ටීරියෝ කැමරා පවතිනවා. මේ ඇට්ලස් රොබෝ සතු තවත් ගුණාංගයක් වන්නේ අවට පරිසරයේ සිදුවන වෙනස්කම් අනුව තීරණ ගැනීමට ඇති හැකියාවයි. මෙම රොබෝ යන්ත්‍රයට තම අත්දැකීම් තුළින් ඉගෙනගෙන පරිසරයට අනුවර්තනය වීමේ හැකියාවත් පවතිනවා. මෙම ඇට්ලස් රොබෝ සතු අපූර්ව හැකියාවන් නිරන්තරයෙන් තව තවත් පර්යේෂණ වලට ලක් කරමින් අදාළ ඉංජිනේරුවන් මේ යන්ත්‍රයේ දියුණුවට පත් කරමින් ඉන්නවා. අනාගත ලෝකයේ තුල ඇට්ලස් වැනි රොබෝ යන්ත්‍ර කුමන ආකාරයේ වෙනසක් සිදු කරයිද යන්න දැනගැනීමට බොහෝ දෙනා නොයිවසිල්ලෙන් බලාගෙන ඉන්නවා. මේ රොබෝ යන්ත්‍ර නිෂ්පාදනයේ හරහා අනාගත ලෝකයේ රැකියාව වලට සැලකිය යුතු බලපෑමක් එල්ල කිරීමට පුළුවන්කම තිබෙනවා. මේ නිසා එක අතකින් සියලු කාර්යයන් කාර්යක්ෂමව සිදු කර ගැනීමටත් හැකියාව පවතිනවා. නමුත් මේ රොබෝ යන්ත්‍ර ශක්තිය කාර්යක්ෂමව භාවිත කරන ආකාරය පිළිබඳව තවමත් පර්යේෂණ සිදු කරමින් පවතිනවා. බොස්ටන් ඩයිනමික්ස් විසින් තව දුරටත් මෙම ඇට්ලස් රොබෝ යන්ත්‍රය ප්‍රායෝගිකව වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ඉන්නවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහ වෙනත් කර්මාන්තවල ඇති මිනිසුන් විසින් කළ නොහැකි අපහසු කාර්යයන් පවා සිදු කිරීමට මේ රොබෝ යන්ත්‍රය ඉමහත් ලෙස උපකාරී වන බව නොඅනුමානයි. බොස්ටන් ඩයිනමික්ස් සමාගම හරහා මෙම ඇට්ලස් රොබෝ යන්ත්‍රය තව තවත් දියුණු කිරීම තුළින් ලෝකයට සැලකිය යුතු උපකාරයක් සිදු කිරීමට මේ සමාගම බලාපොරොත්තු වෙමින් ඉන්නවා.